අයිබෝවන් කලින් ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල අමරිකාව රුසියානු ගුවන් යානා තහනමට සූදානම් පුද්ගලික සහ මගී ප්‍රවාහනයටද අවසර දෙන්නේ නැහැ ජෝ බයිඩන් කියයි රුසියාව කේසෝන් නගරයේ බලය අල්ලා ගනී අමරිකානු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් නිල් සහ කහ පාටින් සැරසෙයි ඇපල් සමාගමත් රුසියාව අතරී රජයේ වැරදි මූල්‍ය ප්‍රතිපත්තිය විදුලි කප්පාදුවට හේතුවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති කියයි අදත් රට පුරා ඉන්ධන පෝලිම් ජනතාව පෝලිම් වල ගහ මරා ගන්න තත්වයක් औषध मिल इंधन हिंगे सह विदुले कप्पादु मेद गहिन वेटुन लेडाट वृत्तीय समिति तनी अद याली सौख्य वृत्तीय समिति दाहतक वर्जनेक इक्मनट सापु सवारियान्न कियन विशेषज्ञ वैद्य हेमंत ऑस्ट्रेलियावे गंगवतुरिन दोलस देनकु मारुट फेलिसिटी एस मुहुदे सेंगवेई प्रधान मूल्य प्रतिपत्ति महाजन उपयोगिता कमिशन सभापति जनक रत्नायक महता අද දින විදුලි කප්පාදුව පැය 7යි මිනිත්තු 30යි. ඒ අනුව අද උදෑසන 8 සිට එම විදුලි කප්පාදුව ආරම්භ වුණා. උදෑසන 8 සිට සවස 6 දක්වා පැය 5ක් ඒ අනුව අඛණ්ඩව විදුලි කප්පාදුව සිදුවනවා. ඉන් අනතුරුව සවස 6 සිට රාත්‍රී 11 දක්වා පැය 2 කමාරක කාලයක් විදුලි කප්පාදුව කලප වශයෙන් ක්‍රියාත්මක බවයි මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ. ඊයේ දින මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා රජයට දැඩි දෝෂාරෝපණයක් එල්ල කළා. මේ ප්‍රශ්නේ ඇති වෙන්න මූලික හේතුව ඉන්ධන නැතිවීම ඉන්ධන නැතිවෙන්න මූලික හේතුව තමයි අපිට තියෙන විදේශ විනිමය ප්‍රශ්නය අපිට විදේශ විනිමය ප්‍රශ්නය නිසා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ආනයනය කර ගැනීම අපහසුතාවයක් තියෙනවා අපි වැරදි මූල්‍ය ප්‍රතිපත්ති වැරදි විදේශ විනිමය ප්‍රතිපත්ති හේතුලා තියෙනවා කියන එක තමයි මහජන උපයෝගිතා කොමිෂමේ හැඟීම අපි රජයට මහ බණ්ඩාගාරයට මහ බැංකුවට තෙල් සංස්ථාවට CBI එකට ඒ වගේම දේශපාලන අධිකාරියට එකපාරක් නෙවෙයි අපි කීප පාරක් මේ අවදානම ගැන කතා කරලා තියෙනවා ඒ මේ අවදානමෙන් ගොඩේ මේ ක්‍රියාමාර්ගත් අපි නිර්දේශ කරලා තියෙනවා ඒ දැනට ඒ කිසිම නිර්දේශයක් ඒ කිසිම උපදේශයක් ලබා ගන්නා බවක් පේන්නේ නැහැ ඒනුව තමයි මේ තත්ත්වයට අපි මුහුණ දීලා තියෙන්නේ අපිට මිලියන 150ක් අපිට හොයා ගන්න බැයි නම් මේ ක්‍රමයෙන් ගොඩෙන්න අපි ගිහිල්ලා අපි තියෙන ණය ඔක්කොම ගෙවනවා මම කිව්වර ලෝකෙට පරකාසියේ ගෙදෙට්ට මරගාතේ මෙතන අපිට අපිට විදුලිය නැහැ අපිට මේ අනිත් අත්‍යවශ්‍ය මෙලව දෙයක් නැහැ අපි කියලා ලෝන් ගෙවනවා මම නම් මේ තත්ත්වයේ අවුරුදු 2ක් තිස්සේ අවශ්‍ය තැන් වලට දිගටම ගිහිලා තිබ්බා වැරදි මූල්‍ය ප්‍රතිපත්ති අපි අනුගමනය කරන්නේ මේකට කවුරු අකමැති වුණත් මම කියන්න දෙන්නේ කියනවා මේක තමයි ඇත්ත කතාව මේ ඇත්ත කතාවෙන් අපි අනිවාර්යයෙන්ම ගොඩ ආ යුතුයි මේ අතර රටේ පවතින විදුලි අර්බුදය මග හරවා ගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජන උපයෝගිතා කොමිසමට සහ ජනතාවට සහතික වී තිබෙනවා. එමෙන්ම බලශක්ති උත්පාදනය සඳහා ඉන්ධන ආනයනයට පහසුකම් සැලසීමට භාණ්ඩාගාරය සහ මහ බැංකුව සහතික කර ඇති බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ. මේ අතර අවශ්‍ය ඉන්ධන සංචිත ලැබුණේ නැත්නම් හෙට දිනත් පැය 7ක් හෝ 8ක් විදුලි කප්පාදුවකට යාමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම වැඩි දුරටත් පැවසුවා. මේ අවස්ථාවේ ජනතාව අනිවාර්යයෙන්ම විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කළ යුතුයි. නමුත් ජනතාව එහෙම කරද්දී රජයේ ආයතන සහ අමාත්‍යංශත් ඒ කැප කිරීම සිදු කළ යුතුමයි. පසුගිය දිනක විදුලි බල ඇමති ගාමිණී ලොකුගේ මහතා නම් සඳහන් කළේ රජ ආයතනවල මාර්ගවල අනවශ්‍ය විදුලි පහන් නිවා දමා විදුලිය ඉතිරි කර ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි. නමුත් රජයේ ආයතන එසේ කරන බවට නම් පේන්නේ නැහැ. මහජන උපයෝගිතා කොමිසම ඒ බව දන්වා අදාළ අමාත්‍යංශවලට සහ ආයතනවලට ලිපියක් යොමු කර තිබුණේ පෙබරවාරි මාස 2 වනදායි. නමුත් අද වනතුරු එය
ක්‍රියාත්මක වී නැහැ. අපට මතකයි මෙවැනිම විදුලි අර්බුදයක් වසර 26කට පෙර ආවා. නමුත් එය නිසි ලෙස කළමනාකරණය කරන්නට එවක විදුලි බල ඇමතිවරයා ලෙස පත්වුව හිටපු කතානායක කරු ජයසූරිය මහතා ක්‍රියා කළා. ඒ රාජ්‍ය ආයතනවල සහ අමාත්‍යංශවල විදුලිය කළමනාකරණය කරගනිමින් නමුත් වසර 26කට පසුව ආපු මේ අර්බුදයේදී ජනතාව විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරද්දී රාජ්‍යයේ ආයතනත් එසේ කළ යුතු බව මතක් කළ යුතුමයි. පවතින ඉන්ධන අර්බුදයේ හමුවේ පතල් සහ සංචාරක කර්මාන්තයට මේ වන විට බලපෑම් එල්ල වී අවසන්. ගෑස් බෙදා හැරීමද එන හිට තිබෙනවා. මෙවතර ඉන්ධන මිලදී ගන්න තවමත් පෙරවුම් හල්ලසල දිගු පෝලිම් දක්නට ලැබෙනවා. සමහර පෝලිම් අසල ජනතාව එන කොටා ගන්නා බවයි වාර්තා වන්නේ. මෙවතර ලෝක වෙළඳපළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 110ක් දක්වා වාර්තාගත ලෙස මිල ඉහළ යාමක් සිදුව තිබෙනවා. එලෙස වාර්තාගත ලෙස මිල ඉන්ධන අර්බුදය තව තවත් උග්‍ර අතට හැරෙමින් පවතිනවා. රටපුරා ඉන්ධන පිරවුම් හල්ලසල තවමත් දිගු පෝලිම්. ඉන්ධන ගන්න පැය ගණන් පෝලිම් වල ඉඳලා පිරවුම් හල්ලසලට ආවට පස්සේ ඉන්ධන නැතිව යලි ජනතාවට හැරි යන්න සිදු වූ අවස්ථාද එමටයි. විවිධ කර්මාන්තවල නියැලෙන පුද්ගලින්ද ඉන්ධන අර්බුදය නිසා දැන් කබලින් ලිපට වැටි අවසන්. ඩීසල් ගැටලුව නිසා පතල් කර්මාන්තයේ නිරත වන්නන්ටද එල්ල වෙමින් ඇත්තේ බරපතල තර්ජනයක්. ගැඹුරු පතල්වල ජලය ඉවත් කිරීමට භාවිත කරන්නේ ඩීසල් එන්ජින්. ඩීසල් නැතිකම නිසා පතල් කර්මාන්තයේද අඩාල වෙලා. එවිට මැණික් කර්මාන්තයට දෙල්ල වන්නේ බරපතල තර්ජනයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. හරි අමාරුයි කරගෙන යන්න. දවසක් වැඩ කරොත් දවසක් නතර කරන්න සිද්ධ වෙනවා මේ ඩීසල් නැති නිසා. මොකද්ද මේ වෙන්නේ හේතුව හතර මෙහෙම. අපි ඔක්කොම ඉවරයි. ආර්ථික සම්පූර්ණම මිල වැටෙනවා අපි. අපේ පතල් වෘත්තිය කරගෙන යන්න අමාරුයි මේ ඩීසල් නැතුව. පිකටින් තියන්න උද්ඝෝෂණ කරන්න අපි කවදාකවත් යන්නේ නැහැ. අපිට මේ වෘත්තිය කරගෙන යන්න අපිට ඩීසල් ටික පෙට්‍රල් ටික ගන්න පුළුවන් විදිහට රජයට අපිට අනුග්‍රහයක වෙන්න තමා කියලා අපි කියා කියන්නේ. මෙතර පවතින ඉන්ධන හිඟය නිසා ගෑස් ප්‍රවාහණයටද බාධා එල්ල වෙලා. මේ නිසා යලි රට තුල ගෑස් හිඟයක් ඇතිවීමේ ඉඩ ඇති බවයි බලධාරීන් පවසන්නේ. පවතින ඉන්ධන අර්බුදය සංචාරක කර්මාන්තයටද එල්ල කරමින් නැත්තේ තර්ජනයක්. මොනවද කරන්නේ? ඉතින් කරන්න දෙයක් නැන්නේ. සුද්ධන්න කියන්න බෑනේ තිල් නැහැ කියලා. දැන් ඉදා වේල කනවා වගේ තමයි දැන් මේක දැන් වෙලා තියෙන්නේ. ඉන්ධන නිසා සංචාරක වාහන ප්‍රවාහණය කිරීම දැඩි අර්බුදයකට ලක් වෙලා තියෙනවා. ඒ වගේම සංචාරක හෝටල් වලට ජෙනරේටර් වලට තෙල් නැතුව දැඩි අර්බුදයකට ලක් වෙලා ඉන්නවා. සහරංගි ප්‍රශ්නෙත් එක්කම කොරෝනා ඇවිල්ලා කොරෝනා ප්‍රශ්නෙත් එක්කම මේ වෙනකොට මේ වගේ ප්‍රශ්නයක් උද්ගත වෙනකොට සංචාරක ව්‍යාපාරයේ ඉදිරියට යම ටිකක් අසීරුතාවයක් වගේ තියෙනවා ලොකුවටම. සමහර ඉන්ධන පිරවුම් හල්ලසල ජනතාව ගහ මරා ගන්න තත්ත්වයට දැන්පත් වෙලා. සෞඛ්‍ය වෘත්ති සමිති 17ක් අද සහ හෙට යලි වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා. සිය ඉල්ලීම් වලට නිසි විසඳුම් ලැබුණේ නැති නිසා වර්ජනය යලි ආරම්භ කළ බවයි වෘත්ති සමිති පවසන්නේ. කෙසේ වෙතත් අවසානයේ මේ අරගල වලින් වැටකන්නේ අසරණ රෝගීන්. ඒක හරියට ඉන්ධන, විදුලිය, බඩු මිල වැනි ගහින් වැටුණු මිනිහට වර්ජන ගොනා ඇන්නා වගේ. ඉන්ධන නැතුව විදුලිය නැතුව මේ වන විට දැඩි පීඩාවකට පත්වේ සිටින අපේ රටේ ජනතාවට අද දවසේ තවත් පීඩාවකට ලක් වෙන්නට සිදුවන්නේ මේ වන විට සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කර තිබෙන වැඩ වර්ජනයත් සමගයි.
මොහොතින් මොහත දවසෙන් දවස ජනතාව පීඩාවට පත්කරන මෙවැනි අවස්ථාවක මහජනතාවගේ බදු මුදලින්ම පෝෂණය වන වැටුප් ගන්න තුන් වේලම පිරිමහ ගන්න රජයේ සේවකයන් මෙලෙස ජනතාව පීඩාවට පත්කිරීම කොතරම් සාධාරණද යන්න විමසා බැලිය යුතු කරුණක් සෞඛ්‍ය වෘත්තීය වේදින්ගේ සම්මේලනයට අයත් හෙද පරිපූර්ක අතුරු වෛද්‍ය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිතිය 7ක් අද උදෑසන සිට දින දෙකක වැඩ වර්ජනයක් මෙලෙස ආරම්භ කර තිබෙනවා වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු සිය ඉල්ලීම් වලට විසඳුම් ලබා දීමට රාජ්‍ය මෙතෙක් කටයුතු කර නැති බවට චෝදනා කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹී බවයි වෘත්තීය සමිති නායකින් ප්‍රකාශ කරන්නේ මෙලෙස මෙම වෘත්තීය සමිති පසුගිය මාස 7 වනදා සිට පුරා දින 9ක කාලයක් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වුණා. එම වැඩ වර්ජනයත් සමග අසාධ්‍ය තත්ත්වයට පත් වූ ඇතම් රෝගීන් මිය ගිය බවටද චෝදනා එල්ල වුණා. සාමාන්‍ය අසනීප තත්ත්වවල සිටි රෝගීන් අසාධ්‍ය තත්ත්වයට පත් වූ බවටද චෝදනාවන් ගණනාවක් එල්ල වී තිබුණා. එවන් පසුබිමක් තුලයි තමන්ගේ වැටුප් ගැටලුව ඇතුළු වෘත්තීය අරගල දිනා ගන්නට යලිත් වරක් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් මෙලෙස වැඩ වර්ජනයකට අද දිනේ තව තීරණ වන්නේ. කෙසේ වෙතත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය මෙම වර්ජන ක්‍රියාමාර්ගය සඳහා සහභාගී වන්නේ නැහැ. ඒ එම සංගමයට එරෙහිව වාර්ණ නියෝගයක් අධිකරණය විසින් පනවා තිබීම නිසායි. රෝහල් ආසන්න වශයෙන් 600ක වගේ ප්‍රමාණයක්, ඒ වගේම මහජන සෞඛ්‍ය සේවාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 293ක මේ වැඩ වර්ධනය ක්‍රියාත්මක වෙනවා. මේ වැඩ වර්ධනයට සම්බන්ධ වෙලා ඉන්නවා 20000ක විතර වගේ සෞඛ්‍ය වෘත්තිකයන් ප්‍රමාණයක්. රෝහල් 9ක මේ වැඩ වර්ධනය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. වකුගඩුවේ රෝහල, මාලිගාවත්ත, වසංගත රෝග රෝහල IDH ඒරෝහලලත් මේ වර්ධනයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සෞඛ්‍ය ඇමතිවරයා විදියට, සෞඛ්‍ය ලේකම්වරයා විදියට, ආණ්ඩුව විදියට අපිත් එක්ක කතා කරපු කතා එකඟතා පොරොන්දු ඒ කිසිවක් ඉෂ්ට කරලා නැහැ මේ මොහොත වෙනකොට. ඉල්ලීමිල්ලලා කතා කරලා මාස 4කට වැඩි. තාම සෞඛ්‍ය අමාත්‍යාංශය අධ්‍යයනය කරන. තාම බරපතල වැරදි කළමනාකරණයක් ඇතුලේ වැඩ කරන සෞඛ්‍ය අමාත්‍යාංශයක් එක්ක කොහොමද සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ප්‍රශ්න බේරගන්නේ කියන ප්‍රශ්නේ අපි හමුවේ තියෙනවා. වර්ජනය හැර වෙන විකල්පයක් සෞඛ්‍ය වෘත්තිකයන්ට නැහැ. දැන් අපි මේ වර්ජනය පටන් අරගෙනත් මාසෙකට වැඩි අඛණ්ඩ වර්ජන. මාස 3ක් වෙනවා මේ ඉල්ලීම ඉල්ලලා. මේකට එකඟ වෙලා මාස 1කමාරක් වෙනවා. එතකොට මේ රටේ මිනිස්සු විශ්වාස කරනවාද සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිපියක් කෙටුම්පත් කරන්න අපි මාස 3කමාරක් දෙන්න ඕනේ කියලා. ඒතර අඩු ගානේ මේ ලිපිය මුද්දරයක් ගහලා යවන්න සෞඛ්‍ය ලේකම්ට බැයි නම් කෙටුම්පත් කරපු ලිපිය අපිට දෙන්න අපි මුද්දර ගහතු ගහලා යවන්න වැටු. ඒතර මේකද සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යක්ෂමතාවය. උගලන්ට වෙලාව තියෙනවා නම් සාකච්ඡාවකට කැඳවන්න අපි ලෑස්ති වර්ජනය ගැන තීරණයක් ගන්න. මේ වර්ජන රැල්ල අද වෘත්තිය සමිතියත් හැල්ඩු ලක්කන තැනලාද පත් වෙලා තිබෙන වර්ජන. අද රට මූණ පාලා තිබෙන මේ තත්ත්වෙ දිහා බලපුවාම අපි හැමදාම වර්ජනයක් කලයිත්‍ය රට ගොඩ ගන්න. දේශපාලන නායකයෝ තේරුම් ගන්නට ඕනේ. තම තමන්ගේ න්‍යාය පත්‍රයෙන් දැන්වත් ටිකක් අමතක කරලා දාලා. රට ගොඩ ගැනීම රට ගොඩ නැගීමේ න්‍යාය පත්‍රයක් අපි හදලා. මේ වෙච්ච වෙලා දින විපත්තිල මූණ දෙන්න අපි සූදානම් වෙන්න ඕනේ. එහෙම නුනොත් තේන මිනිස්සයා කොහොම හරි ජීවත් වෙයි. නැති මිනිස්සයා විනාශ වෙයි තත්තර. නිස්සං නිසිතං මොළබජ මේවා කියන අපේ තියෙන පරණ කියම. නමුත් අද ඒකක් නෑ. දැන්වත් අපේ ජනාධිපතිතුමනි දැන් බලන්න අපි හැමදාම කියනවා මේ සෞඛ්‍යෙ වෙච්ච හානිය. කවදාකවත් සෞඛ්‍ය මෙච්චර පිරුණ නෑනේ කවදාකවත්. ලේකම්තුමා හොඳ වෛද්‍යරෙක් වෙන්න පුළුවන්කම තිබෙනවා. නමුත් පරිපාලන පැත්තෙන් බොහෝ දුර්වලයි. මේව තමයි හේතු වෙලා තවද ආවද තියෙනවා. නිචි සුදුසුසා සුදුසුසන නැතිකම අර්බුදවලට මූලික හේතුවක් වෙලා තිබෙන එකයි මගේ මතය. ඒ වන විට හොවල් පද්ධතිය තුළ තමත් බරපතල තත්ත්වයක් මතුවෙමින් එනවා. ඉන්ධන ප්‍රශ්නය තාමත් දැඩි විදිහට හොවල් කාර්ය මණ්ඩලයට බලපාලා තිබෙනවා සාමාන්‍ය රාජකාරියට පැමිණීම සහ පිටවෑම කියන කාරණේදී මේකේ මූලික වාක්‍යෙම තියෙන්නේ ඇත්තම සෞඛ්‍ය අමාත්‍යාංශ සෞඛ්‍ය ඇමතිවරයා පැත්තෙන් එහෙම රෝහල් පද්ධතිය අකර්මණ්‍ය නොවේ පවත්වා ගැනීමට ඔවුන්ගෙන් වැඩපිළිවෙළක් තිබිය යුතුයි එහෙම නැත්නම් පොදු ප්‍රවාහන පහසුකම් සපයලා දෙන්න ඕනේ මේ සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකසන්නේ එහෙම නොවුනොත් රෝහල් පද්ධතිය ඉබේම අකර්මණ්‍ය වෙන තත්ත්වයක් ඇති වේවි පරිපූර්ණක වෛද්‍ය වෘත්තිකයන්ගේ වැඩ වර්ජනය අපි වෛද්‍යවරුන් වශයෙන් හෙලා දකින්න මේක හරියට නිකන් යුක්‍රේනයේ යුද්ධයක් වැද්දී යුක්‍රේන ජනතාව වැටුප් විෂමතා විසඳව් කියලා වැඩ වර්ජනය කරනවා වගේ තත්ත්වයක්. රටේ යුද්ධයක් ඇත්තටම පවතිනවා ආර්ථිකය සමග. මේක අවුරුදු 74ක් පුරාවට පැන නැගිච්ච ප්‍රශ්නයක්. වෛද්‍යවරුන්ගේ විෂමතා තමයි උපරිමයට තියෙන්නේ. මේක මේ එක කොට්ටාශයක විෂමතා සකසලා දීලා විසඳන්න පුළුවන් ඕනේ ප්‍රශ්නයක් නෙමෙයි. හැම විටම අපි දකිනවා ජිනීවා වල මානව හිමිකම් සැසිවාරය පැවැත්වෙද්දී මෙහි මොකක් හෝ වැඩ වර්ජනයක් හෝ කලබගෑනියක් ලංකාවේ ඇති කරන තත්ත්වයක්. ආණ්ඩුව දැනන් හිටියා
මේ වැඩවර්ජනය මේකට සූදානමක් නොවී සිටීම ගැන අපි කනගාටුවටපත් වෙනවා වෘත්තීය අරගල කරන ස්ට්‍රයික් කරන වෙලාවක් නෙමෙයි අපි බොහොම අමාරු තත්වයකනේ රට තියෙන්නේ ඉඩටපත් වෙච්ච රටක් ඉතින් ඒ නිසා තවදුරටත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝගීන් තවදුරටත් අපි පීඩා කරනවා නේද මම හිතන්නේ මේ වෙලාවේ සාධාරණයි ඒ නිසා මම ඔවුන්ගෙන් කාරුණිකව ඉල්ලනවා පොඩ්ඩක් රටේ ජනතාව ගැන හිතලා සාකච්ඡා මට්ටමින් තමුගේ ගැටලු ටික විසඳ ගන්න. හැම එකකම දේශපාලන අරමුණක්නේ තියෙන්නේ. ඔය කොච්චර කිව්වත් වෙන වෙන කතන්දර උඩින් පෙන්නනකොට යටින් දෙන දේශපාලන අරමුණ මේ වෙලාවේ දේශපාලන අරමුණු වලට යන්න ජනතාව තලන පෙළන වෙලාවක් නෙමෙයි. මම දන්න තරමට සෞඛ්‍ය අමාත්‍යාංශ සෞඛ්‍ය අමාත්‍යතුමා ලේකම්තුමා සාකච්ඡාවට කීපයක් පවත්වලා තියෙන නිසා සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳ ගන්න සියලුම දේශපාලන පක්ෂ වලින් ඉල්ලනවා එකට එකතු වෙලා මේ රටේ ප්‍රශ්න විසඳ ගමු. අපි ඉල්ලන්නේ නැවත වැඩට එන්න කියලා. දැන් විදේශ පුවතක් වෙතයි අවධානය. රුසියානු යුක්‍රේන අර්බුදය විසඳීමට චීනය වැදගත් වීමට සූදානම් වෙනවා. චීන විදේශ අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක චන් වෙන්පින් පවසන්නේ වහම දේශපාලන විසඳුමකට යා යුතු බවයි. මේ අතර ඇමරිකාව රුසියානු ගුවන් යානාවලට තම අහස තහනම් කිරීමට තීරණය කර තිබෙනවා. අද ඇමරිකානු මන්ත්‍රීවරුන් නිල් සහ කහවර්ණයෙන් සැරසී යුක්‍රේනයට සහාය පළ කරමින් පාර්ලිමේන්තුවට ආවා. රුසියාව යුක්‍රේනයේ කේසෝන් නගරයේ බලය අල්ලාගෙන ඇතැයි වාර්තා වනවා. දැන් රුසියා යුක්‍රේන ගැටුම පිළිබඳ සවිස්තර වාර්තාව. රුසියාව යුක්‍රේනයේ ආක්‍රමණය කොට අදට දින 6ක් ගත වෙනවා. බොහෝ යුද විශේෂඥයින් පැවසුවේ රුසියාවට යුක්‍රේනය යටත් කර ගැනීමට පැය 5ක් ඇති කියලයි. නමුත් දැන් දින 6ක් ගත වී අවසන්. තම මව්බිම රැක ගැනීමට යුක්‍රේනුවන් දිවිහිමියෙන් සටන් කරමින් ඉන්නවා. රුසියාව ජාත්‍යන්තර යුද නීති පවා කඩ කරමින් ප්‍රහාර සිදු කරන බවයි වාර්තා වන්නේ. විශේෂයෙන් ඊයේ දින තුල පොක්කුරු බෝම්බ භාවිත කර තිබෙනවා. පොක්කුරු බෝම්බ භාවිතයේ යුද අපරාධයක් ලෙසයි ගණන් ගැනෙන්නේ. මෙවැනි විට රුසියානු හමුදා බටේන් 6000කට ආසන්න පිරිසකට දිවි අහිමි වී තිබෙනවා. මෙය යන රුසියානු බටේකුට රූබල් මිලියන 2ක් ගෙවන බවයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා ඇත්තේ. යුක්‍රේනයේ සාමාන්‍ය වැසියන් 600කට පමණ ජීවිත අහිමි වී අවසන්. ඒ අතර කුඩා දරුවන් ද සිටිනවා. ඊයේ යුක්‍රේන පාර්ලිමේන්තු සැසිවාරයේ ඇමතු යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි යුක්‍රේනයට යුරෝපා සංගමයේ සමාජිකත්වයේ ඉල්ලා සිටියා. එක්සත් ජාතීන්ගේ සැසිවාරයේ ඇමතීමට රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රෝ ඊයේ නැගී සිටියා. ඒ අවස්ථාවේ බොහෝ රටවල් සැසිවාරයෙන් ඉවත් යනු දක්නට ලැබුණා. එය එක්සත් ජාතීන්ගේ සැසිවාරයකදී තනි රටකට මෑත කාලයේ එල්ල වූ බරපතලම විරෝධයයි. මේ අතර සිය න්‍යෂ්ටික අවිපද්ධතිය සූදානම් කර තබන ලෙස ජනාධිපති පුටින් පවසා තිබෙනවා. එසේ පැවසූ පුටින් තම පවුලේ හිතවතුන් ආරක්ෂිත ස්ථානයක සගවන්නට ක්‍රියා කර ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. සමහර මාධ්‍ය වාර්තා කරන්නේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් බරපතල මානසික හා ශාරීරික රෝගියෙකු බවයි. සිහිබුද්ධිය ඇති අයකු හිට්ලර් ගිය පාරේ යන්නේ නැති බවද බොහෝ මධ්‍යස්ථ මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ යුක්‍රේන් ජනාධිපති අතර සාකච්ඡාවක් අද දවස තුල සිදුවන බවයි බටහිර මාධ්‍ය පවසා ඇත්තේ. චීන විදේශ අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක චැන් වෙන්බින් පවසා ඇත්තේ දෙරටම වහා දේශපාලන විසඳුමකට යා යුතු බවයි. චීනයට මේ වන විට රුසියාවේ හෝ යුක්‍රේනයේ පැත්ත ගැනීමට හැකියාවක් නැහැ. රුසියානු ජනාධිපති න්‍යෂ්ටික ආයුධ පද්ධතිය සක්‍රිය කිරීමට අනදීම පිළිබඳවද චීනය සිය දැඩි අවධානය යොමු කර තිබෙනවා. චීනය යුක්‍රේනයේද ප්‍රධාන වෙළඳ සහකරුවෙක්. මේ වන විට චීනයේද යුක්‍රේනය තුල සිටින සිය වැසියන් ඉවත් කර ගැනීම ආරම්භ කර තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ රුසියානු ගුවන් යානාවලට තම අහස තහනම් කරන බවයි. මේ වන විට ලෝකයේ විවිධ රටවල් රුසියාවට එරෙහිව තහංචි පනවෙමින් සිටිනවා. ඒ අතර සිස්ට් ගිණුම්කරණය තහනම් කිරීම ප්‍රධානයි. ඒ සමගම රුසියානු රූබලයේ ඉතිහාසයේ වැඩිම පහත වැටීම ලකුණු කර අවසන්. ඊට අමතරව රුසියානු ජාතික පාපන්දු කණ්ඩායමද ජාත්‍යන්තර තහනමකට ලක්ව තිබෙනවා. රුසියානු ජනාධිපතිගේ ප්‍රියතම ක්‍රීඩාව ජූඩෝ. ජාත්‍යන්තර ජූඩෝ සම්මේලනයද රුසියාවට ජූඩෝ තහනමක් පනවා තිබෙනවා. ලෝක ප්‍රසිද්ධ අපල් සමාගම සිය නිෂ්පාදන රුසියාවට අලෙවි කිරීම අද සිට නතර කර දමා තිබෙනවා. එසේම Google සෙවුම් පද්ධතියෙන් රුසියා ටුඩේ ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ. බ්‍රිතාන්‍ය රුසියානු නැව්වලට තම වරායන් තහනම් කර තිබෙනවා. මේ අතර ඇමරිකාව බෙලරුස් රාජ්‍යයටත් සම්බාධක පනවා තිබෙන බවයි වාර්තා වන්නේ. එසේ කර ඇත්තේ රුසියානු හමුදා බෙලරුසී සිටද යුක්‍රේනයට පහර දෙන නිසයි. බ්‍රිතාන්‍ය ජනාධිපති බොරිස් ජොන්සන් ඊයේ හදිස්සියේම පෝලන්තයට ගොස් තිබෙනවා. එහිදී ඔහු පවසා ඇත්තේ යුක්‍රේන් ජනතාවට මානුෂීය ආධාර ලබා දීම
සඳහා පවුම් මිලියන 220ක් වෙන් කර ඇති බවයි. බෙලරුසිය හමුදා බටින්ද යුක්‍රේන් මෙහෙයුමට යොදා ගැනීමට රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් උත්සාහ දරමින් සිටිනවා. නමුත් බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ පවසන්නේ තම හමුදාව යුද්ධයට සම්බන්ධ කරගන්නේ නැති බවයි. මේ අතර යුක්‍රේනයේ දෙවැනි විශාලතම නගරයේ බලය යලි අල්ලා ගැනීමට රුසියාව සමත් වී තිබෙනවා. යුක්‍රේනයේ නිදහස් චතුරශ්‍රයේ පිහිටි පැරණිතම ඓතිහාසික වටිනාකමක් ඇති ගොඩනැගිල්ල රුසියානු ෂෙල් ප්‍රහාරයකින් ඊයේ විනාශ වුණා. මෙහිදී දරුවන් 11 දෙනෙකුට සිය ජීවිත අහිමි වුණා. සැටලයිට් ඡායාරූපවලට අනුව සැතපුම් 40ක් පමණ දිගට රුසියානු යුද ටැංකි සහිත බලඇණි කියේවි අගනගරයේ දෙසට ඇදෙනුව දක්නට පිළිවන්. යුක්‍රේනය මෙම බලඇණියටද ගුවන් ප්‍රහාරයක් එල්ල කළ හැකි බවටද මත පළවෙමින් තිබෙනවා. එසේ වුවහොත් ඒ රුසියානු හමුදාවකට මෑත කාලයේ සිදු විය හැකි දරුණුතම විනාශය වනු නොඅනුමානයි. මේ වන විටත් යුක්‍රේනුවන් 105කට වැඩි පිරිසක් සරණාගතින් බවට පත්වා අවසන් ආසන්න පෝලන්තයේ ඇතුළු රටවලට තවමත් කාන්තාවන් සහ ළමුන් විශාල ලෙස ඇදෙමින් සිටිනවා. මේ බොහෝ කාන්තාවන්ට සිය ස්වාමි පුරුෂයන් සේම මේ දරුවන්ට සිය පියවරුන්ද සමහර විට සදහටම අහිමි විය හැකි. මන්ද බොහෝ පිරිමින් සිය මව්බිම නැත්තම් මරණය කියන සටන් පාඨය පිළිගනිමින් යුක්‍රේනයේ සටනට එක්ව සිටිනවා. කෙසේ නමුත් ව්ලාදිමිර් පුටින් සමස්ත ලෝකයේම තුන්වන ලෝක යුද්ධයක පාමුලට තල්ලු කරමින් සිටිනවා. දියුණු උගත් මානුෂීය සමාජයේ යුද්ධය ප්‍රතික්ෂේප කරන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ. යුද්ධය අවසානයේ ඉදිරි කරන්නේ කිසිත් නැති වේදනාව ඇති හිස් ලෝකයක්. යුද්ධය වැළැක්වීමට මූලික කරගෙන බිහි වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය සේම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ ඇති නිෂේධ බලය දැන් යලි සලකා බැලිය යුතු කාලය එළඹ ඇතැයි ජාත්‍යන්තර විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. නිෂේධ බලය රුසියාවට වුවත් ඇමරිකාවට වුවත් වැරදි දේ නිවැරදි කිරීමට භාවිතා කළ හැකි. එසේ නම් මේ ජාත්‍යන්තර සංවිධාන තව දුරටත් පළඟුද? අපේ රටවැනි කුඩා රාජ්‍යන්වල ඇහි ඇති පොල් කෙන්ද පේන මේ මහා බලවතුන්ගේ නිෂේධ බලයට තමන්ගේ ඇහි ඇති පොල් පරාල පේන්නේ නැති බව කීමට හොඳම උදාහරණය රුසියානු යුක්‍රේන් ගැටුම සහ ජාත්‍යන්තර බල අධිකාරීන්ගේ හැසිරීම බවද සටහන් කළ යුතුයි. මේ අතර යුක්‍රේනයේ ප්‍රධානතම රූපවාහිනී කුළුණට ඊයේ දින රුසියානු ප්‍රහාරයක් එල්ල වුණා. යලි දේශීය පුවත් EPF සහ ETF ඇතුළු අරමුදල් 13ක් අධිභාර බද්දට අයත් වන්නේ නැති බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අධිභාර බදු 50 කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් අද සලකා බැලීම සිදු වුණා. ඒ බෝනික අලුවිහාරයේ AHMD නවස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේදී එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විවේක සිරිවර්ධන මහත්මිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් යෝජිත පනත් කෙටුම්පතට සිදු කිරීමට යෝජිත සංශෝධන අඩංගු මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත එවා තිබූ ලිපියක් අධිකරණයට ඉදිරිපත් කළා. එම ලිපිය මගින් අදාළ පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සිදු කිරීමට යෝජිත සංශෝධන කිහිපයක් අන්තර්ගතව තිබෙන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය සඳහන් කළේ. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය වැඩිදුරටත් දන්වා සිටියේ අදාළ සංශෝධන තුළින් යෝජිත බද්දෙන් සේවක අර්ථසාධක අරමුදල සේවා නියුක්තකින්ගේ බහර අරමුදල ඇතුළු විශ්‍රාම අරමුදල් 13ක් නිදහස් කිරීමට පියවරගෙන ඇති බවයි. වාර්ෂිකව රුපියල් මිලියන 2000කට වැඩි ආදායමක් උපයන සමාගම් වලින් 25%ක අධිභාර බද්දක් අය කිරීමට රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පත් අභියෝගයට ලක් කරමින් සමගි ජන බලවේගය ඇතුළු පාර්ශ්ව 10ක් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. උත්සව සමය ආසන්න වන තෙක් සිටින්නේ නැතිව වේලාසනින් ගොස් සිය අවශ්‍යතා සපුරා ගන්නා ලෙස විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඉල්ලා සිටිනවා. දැන් කොවිඩ් පිළිබඳ සවිස්තර වාර්තාව. ඊයේ දිනත් මෙරටින් නව කොරෝනා ආසාදිතින් 914ක් හඳුනා ගැනුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 646,948ක් දක්වා ඉහළ ගියා. ඉන් පුද්ගලින් 609,092 පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් අවසන්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලින් 21,612 දෙනෙකු පමණයි. කොවිඩ් ආසාදිතව සිදු වූ තවත් මරණ 22ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කර තිබුණා. අදාළ මරණ අතරට අවුරුදු 30ට අඩු එක් කාන්තා මරණයක්ද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 10,244ක් ලෙසයි. තවම බොහෝ දිනකින් ජනතාව රෙදි පිළි ලබා ගැනීම සඳහා යන සිංහල රුධිර වෙනුවෙන්
අවුරුදු දිනේ ආසන්න මෙනතෙක් එහෙමත් නැත්නම් අර උණුසුම්ම අවස්ථාව එනතෙක් ඉන්නේ නැතුව කල්ැතුව ගිහිල්ලා ඒ සාප්පු සවාරි යනවනම් ගිහිල්ලා ඒ වගේම තමයි යන අවස්ථාවක සෙනග අධික ලෙස ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැළකීමින් හැකි පමණ තමන්ට අත්‍යවශ්‍යම දේ පමණක් ලබා ගැනීමෙන් මේ අවස්ථාවේ තමන්ගේ ජීවිත අවදානමට ලක් කරගන්නේ නැතුව ආරක්ෂා වන්න කියලා ඉල්ලා සිටිනවා මොකද මේක රෝගයට නිරාවරණය වෙන අවස්ථාවේම නෙවෙයි රෝග වැඩි වෙන්න පුළුවන් ගිය අවුරුද්දෙත් එවැනි තත්ත්වයක් තමයි අපි දුටුවේ ඒක තවත් සංකීර්ණ වුණා යම් ආකාරයකට ඩෙල්ටා ප්‍රභේදයත් එක්ක අපි දන්නේ නැහැ ඉදිරියටත් මොන ආකාරයට එවැනි දෙයක් සිද්ධ වෙයිද කියලා ඒ නිසා හැකි ප්‍රමණින් ආරක්ෂා වීම මේ මොහොතේ වැදගත් වෙනවා මධ්‍යහන පුවත් විකාශය අවසන් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.